හිතවත් මිතුරනි මගේ පියා වැඩ කරේ තෙල් සංස්ථාව. එක දවසක් සෙනසුරාදා දවසක තාත්තා තවත් තරුණෙක් එක්කගෙන අපේ ගෙදරට ආවා. ඔහුගේ සතුව තිබුණා අර පොල් ගස් වලට නැගින වලල්ලක්. ඉන්පස්සේ ඔක පැත්තක තියලා ඊට පස්සේ තාත්තා අපේ ගෙදර තිබ්බ විදියට කන්න බෙදාගෙන ගෙනල්ලා ඒ තරුණයාටත් දීලා තාත්තත් කෑවා කතා කරගෙන ඉන්න මං දෙන්න සංස්ථා විස්තර කතා කරනවා කියලා මට තේරුණා. පස්සේ මේ තරුණ යන්න ලෑස්ති වුණාට පස්සේ අපේ තාත්තා සාක්කුව ඇදලා සල්ලි නැති හින්දා ඊට පස්සේ අම්ම ගාවට ගිහලා අම්මගෙන් රුපියල් 100 දුගොඩ ඉල්ලගෙන ඒ තරුණයාට දුන්නා. ඔහු ගියාට පස්සේ මම තාත්තගෙන් අහුවා කවුද තාත්තේ කියලා. සාමාන්‍යයෙන් අපේ තාත්තයි මම යාළුවගේ ආශ්‍රය කරේ අපි දෙන්නට කතා කරන්න බැරි මාතෘකාවක් තිබුණේ නැහැ මගේ ජීවිතේ. ඉතින් තාත්තා ඊට පස්සේ කිව්වා ඔය කොල්ලා අපිත් එක්ක පෙට්‍රෝලියම් එකේ වැඩ කරේ අපරාධේ රස්සව නැති කරගෙන කියලා. ඒ වෙලාවේ මං තාත්තෙන් ඇහුවා ඒ මොකද වුනේ කියලා. තාත්තා එතකොට තමයි කිව්වේ ඒ තරුණයාට හොඳට සින්දු කියන්න පුළුවන්. කාලයකට උඩදී ඔහු ගිහින් තියෙනවා අද අපි බොහෝ දෙනෙක් කතා කරන ගායකයෙක්ගේ ගෙදරට සංගීතය ඉගෙන ගන්න. ඉතින් මෙහෙම ගියාට පස්සේ වික්ටර් රත්නායක ගෙදර සංගීතය ඉගෙන ගන්න අතරතුරේ වික්ටර් රත්නායක ගෙදර හිටපු වැඩකාර තරුණියක් මේ තරුණයාට වික්ටර් රත්නායක කසාද බන්දලා දීලා තියෙනවා. මේ කසාද බන්දලා දෙන්නට ඉස්සර ඔහු වික්ටර් රත්නායකට උඩ මතක ඇති එක කාලයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් කරගන්න බැරි දෙයක් තිබෙන්නේ නැහැ. අන්න ඒ තත්ත්වය තුළ ප්‍රයෝජනට ගනිමින් ඔහු ඇතුල් කරලා තියෙනවා තෙල් සංස්ථාවේ ගැරේජ් එකට. හැබැයි ටික දවසක් යනකොට මේ තරුණයා බැඳලා මාස 5ක් 6ක් යනකොට ඔහුගේ බිරිඳට දරුවෙක් ලැබුණා. මේ ගැන බොහොම සංස්ථාව එක එක්කන විහිළු කරන්න ගත්තා. අවසානයේදී ඒ දරුවා වික්ටගේ කපාපු පළුව. ඒ පාර තව තවත් මිනිස්සු විහිළු කරන්න ගත්තා. මේ තරුණයා බොහොම කලකිරිලා අවසානයේදී සංස්ථාවට එන එක අතහැරලා දාලා ගෙදර නැවතුණා. පස්සකාලික ජීවත් වෙන ක්‍රමයක් නැති නිසා තමයි මොහු මේ නුගේගොඩ ප්‍රදේශයේ යවට තියෙන ගස් කපන ඒ වගේම තැඹිලි බාන වගේ වැඩ පටන් ගත්තේ. මිතුරුනි මෙන්න මේ විදිහට තමයි මානව දයාව ප්‍රේමය ගැන සින්දු කියන බොහෝ කලාකාරයෝ අපේ රටේ වැඩ කරන්නේ. අපේ රටේ ධර්මසිරි බණ්ඩාරනායකලා හේමදාසලා ගුණදාස කපුගේල වගේ මිනිස්සු බිහිවුණේ බොහොම කලාතුරකින්. බෞතරය දෙනා රැල්ලට තමන්ගේ බඩගෝස්ත්‍රයමනින් වැඩ කරපු මිනිස්සු විශේෂම විත්තගේ පුතාමේ මෑතකද එලිකිරීමක් කරලා තිබුණ තමන්ගේ තාත්තගේ ලිංගික ජීවිතය ගැන ඔහු ඒ සඳහන් කළ තිබුණු බොහෝ කරුණු සත්‍ය බව තමයි අපි දන්නේ. ඉතින් මිත්වරුනි මේ අමන පාදල සමාජ දේශපාලනය වෙනස් කරලා කලාව කලාව සඳහා නෙමෙයි කලාව ජනතාව සඳහා කියලා කල්පනා කරන සැබෑ ජනතාවාදී කලාකාරෝ බිහි කරගන්නට අපි සියලුම දෙනා එක් ප්‍රොක්කමු. මිත්වරුනි අරගෙන ඉතුරු ජයග්‍රහණයට ඔබට සීමත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.